టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలీన్ టీన్ సోప్ దాన్ రూపాయల నోకట ఛంద దేకమ ఎకట తియన్న బె జనాధిపతి ఛందట సూదానం కిల తమై మతివన్న కమిసమ కిల తియన్నే ఇదిన్ ఛంద దేకమ అవశన అపిట తియన్న పులువాం ఏక ఎహమ తమై కిల కివ్వట నా జనాధిపతి వన్న ఛందట తమై సూదానం కిల కియన్నే ఎహి కమిషన్ సభావే అధ్యక్షన్ రాల్వరయ సమన్ రత్నాయక మహాత్మయాగే ప్రకాశ మే లంకా దీపవత్ పత గినిన్నే మతివన్న దేకమ ఎకమ ఎకట పవత్వీమ జనప్రియ మాతృకావక్ ఉనాత్ ఎమగేన్ వియదమ అడువే యన్న గటలువక్ వెనో సమహర విటే వియదమ వెడవీమ හේතුවක් වෙන්නත් පුළුවන්. මොකද නිශ්චිත කාලවලදී මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ කියන එක තමයි සදාහන් කරන්නේ. ඉතින් පහුගිය දවසකදී වෙච්ච වැඩසටහනේදී සදාහන් කර සිටියා මැතිවරණ කොමිසම. ඉතින් ඡන්ද පහක් එකට තියෙනවා ඉන්දුනීසියාවේ අපිටත් බැයිද කියලා වෙලා ඇහුවා. ඔව් තියන්න පුළුවන්. හැබැයි ඒකට පුළුවන් ක්‍රමවේදී හැදිලා තියෙනවා. ඉතින් දැන් එහෙම කරන්න පුළුවන්ද මේ තියෙන මොහොතේ තත්ත්වයත් එක්ක? ඒතොර ජනාධිපතිවරයා එක පැත්තක අනිත් පැත්තෙන් ආණ්ඩුව වෙන විදියක හැදුණොත් මොකද ඔලුගිනි මාරුවකින් මේක උණගෙන වෙනස් ගන්න පුළුවන්නේ. එතකොට ආපහු පාරක් වෙන්නේ අර ප්‍රාණ ප්‍රශ්න තමයි හැවුවේ අර යාදක නොරත රත පාහන්න පුළුවන්ද කියන කතාව අහන්නේ 2015 දී උනා වගේ අවස්ථාවක් එන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙනස් තත්ත්වයක් ඇති වේද? කොහොම වුණත් රටේ මේ වියදම අඩු කරන්න පුළුවන් කියලා කිව්වට එහෙම වියදම අඩු කරන්න පුළුවන්ද? මේ කතාව ඔක්කොම උත්තරේ මේ විදිහට ලැබිලා තියෙනවා පුවත්පතේ. ෆෙඩරල් සංවිධානයේ මේ අතර අහන ඕගොල්ලෝ මොකද්ද මුලින්ම තියෙනවට කැමති? ඒගොල්ලෝ කියන්නේ අපේ මනාපේ මුලින්ම පළාත් සභා ඡන්දේ තියෙනවට කියලා. එයන මැතිවරණ නිරීක්ෂකයන් හැටියට සිය පළමු මනාපේ මැතිවරණය විදිහට තියෙනවා නම් කැමති වෙන්නේ මේ පළාත් සභා ඡන්දේ කියලා කියන්නේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා මොකද ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව පළමුවෙන්ම පැවැත්විය යුතු ඇත්තේ පළාත් සභා මැතිවරණය වීම තමයි. ඒකට හේතුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීම ගැන වූ දේශපාලන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමයි අද දවසේ කියන්නේ. මොකද ආණ්ඩුව පහුගිය කාලේ ආණ්ඩුව මුදල් නැහැ කියලා දිගින් දිගටම මැතිවරණය පැවැත්වීම කල් දැම්මුවා. ඔක්තෝබර් 17 වෙනිදාට ප්‍රථම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියන එක තමයි දැනට තියෙන තත්ත්වේ. ඉතින් කොහොම හරි මේ කතාවත් එක්ක ආපහු බාර මේක එකට තියන්න පුළුවන්ද? බැරිද? වෙනමද තියන්නේ? ඔය මොකුත් නෙමෙයි දැන් ජනාධිපතිවරණේ වෙනේ වගේ නෙමෙයි කියපු දවසේ තියන්න ඕන. ඉතින් එහෙම නැතුව වෙනස් වෙනවනම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක කරන්න විදිහක් ලෙහෙසි පහසු නෑ. ඒකෙන් අහට ගන්න නම් ඔය දේශපාලන වංගු තමයි එහෙම වංගු ගහන එක නෑ කියලා තමයි පේන්න තියෙන විදිහට පේන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.